සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ඉතින් හැමෝම හොඳින් සනීපෙන් ඇති කියලා හිතනවා ඔන්න ඉතින් අදත් ආවා වීඩියෝ එකක් අරගෙන අද නම් අපිට හරිම ලස්සන දවසක් මොකද අද හොඳට අවුව තියෙනවා ඒ වගේම ඉතින් දැන් ටික ටික සීතත් අඩු වෙගෙන යනවා ඉතින් ඒක නිසා අද නිවාඩු දවසනේ අපි පොඩි දෙන්නවත් අරගෙන ඉතින් එළියට ආවා ඒ වුණාට ඉතින් ටිකක් දවල් වුණා මොකද නිවාඩු දවස නිසා දවල් වෙනකන් නිදා ගන්නවනේ ඉතින් බඩ කින්නකුත් තියෙන නිසා අපි හිතුවා දවල්ට දැන් කන්න ඕනි කියලා ඉතින් අපි ආවා චයිනීස් රෙස්ටුරන්ට් එකකට දවල්ට කෑම කන්න අපි ගොඩක් චයිනීස් රෙස්ටුරන්ට් වලට ගිහින් තියෙනවා නමුත් මෙතෙන්ට ආවේ පළවෙනි වතාවට ඉතින් මෙතන කොහොමද වෙන්නේ කියලා දන්නේ නැහැ ඒතරට ගිහිල්ලාම තමයි බලන්න ඕන ඉතින් අපි දැන් ගිහින් බලමු කොහොමද මෙතන වෙන්නේ කියලා ඔන්න ඉතින් අපි රෙස්ටුරන්ට් එක ඇතුළට ආවා එතකොට සෙනඟ පිරිලා අපිට හැබැයි තැනක් හම්බුණා ඉතින් මේ වගේ පුංචි කූඩාරම් වගේ වෙන වෙන් කරලා තියෙනවා ෆැමිලි වලට ඉතින් ඒ තැනක් හම්බුණා ඊට පස්සේ යාලා අපිට මෙයාලගේ මෙනු එක ගෙනත් දෙනවා ඉතින් අපිට අවශ්‍ය දේවල් අපි මෙතනින් ඕඩර් කරලා අපි වෙනම කොලයක් තියෙනවා ඒකේ ලියන්න ඕන මේ නම්බර්ස් දාලා ඉතින් මේ හැම කෑම එකක් ඉස්සරහම ඒකේ කොහොමද හදලා තියෙන්නේ මොනවද ඒකට දාලා තියෙන්නේ කියලා ලියලා තියෙන නිසා අපිට තෝරගන්න හරිම ලේසි. එතකොට අපි දන්නවනේ මොකද්ද මේ කෑම එක කියලා. ඉතින් අපිට අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණයන් අපි අර කොලේ සටහන් කරන්න ඕනේ. ඉතින් එතකොට යාලා අපිට කෑම ගෙනත් දෙනවා. ඔයාලට පේනවද පුංචි පුංචි කූඩාරම් වගේ කොටස් වෙනස් කරලා. ඉතින් හරිම ලස්සනයි මෙතන. ඇත්තටම ආසා හිතුණා. එකම දේ අපි මෙතෙන්ට එනවා නම් අපොයින්ට්මන්ට් එකක් දාලා ආවොත් අපිට ගොඩක් වෙලා මෙතන ඉන්න පුළුවන්. ඉතින් අපි මෙතන හදිස්සියෙන් ආවෙ. ඉතින් අපිට ගොඩක් වෙලා ඉන්න නැහැ. අපිට පැයකමාරක් මගේ තමයි ඉන්න පුළුවන් උනේ. ඔන්න ඉතින් අපි පළවෙනි ප්ලේට් එක ආවා. මේකේ තියෙන මාළු. මේක හරිම රහයි. ඉතින් දකින්නකොට මේක මොකද්ද කියලා හිතුණත් ඇත්තටම හරිම රහයි මේක නම්. මං කොහොමත් චයිනීස් කෑම කන්න හරිම ආසයි. ඉතින් අපි ගොඩක් කලාවට යනවා චයිනීස් රෙස්ටුරන්ට් වලට. අපි අපිට මෙතන දැනගන්න ලැබුණේ ළඟදී. ඉතින් අපි හිතුවා මේකට ගිහින් බලන්න ඕනේ කියලා. කෑම හැම හරිම රසයි. කරදරයක් නැහැ අපි ඕඩර් කරාම අපිට හැම දෙයක්ම යාලා ළඟට ගෙනත් දෙනවා. ඉතින් හරිම ලේසි අපිට මෙතෙන්ට වෙලා ඉන්නේ. මොකද අපිටම කරලා අපිටම කියලා වෙන් කරපු තැනක් වගේ තියෙනවනේ. ඉතින් ඒක නිසා හරිම පහසුයි මෙතන. ඉතින් චයිනීස් රෙස්ටුරන්ට් වල ආවොත් කන්න ක්‍රමයකුත් තියෙනවනේ. ඉතින් ඒක නම් හරිම අමාරුයි. ඒනට පුංචි ට්‍රයි මේ උත්සාහයක් කරා. නමුත් ඒක හරි ගියේ නැහැ. ඉතින් ඊට මට පුරුදු විදියටම ගෑරුප්පෙන් මං කෑවා. ඒ වුණාට ඔයාලට පේනවාද අපේ දුව එයා තමයි හරිම විදියට කෑවේ. ඉතින් එයා මෙතන තිබුණ හැම කෑම එකක්ම මෙන්න මිස්ටි දෙකකින් තමයි එයා කෑවේ. එයා හරි මාසාවෙන් ඒකෙන් කෑම කෑවට ඉතින් මට නම් ඒක හරි ගියේ නැහැ. මට ඒ වෙලේ අල්ල ගන්න බැරුව ගියා. ඉතින් ওই විදිහට සැරින් සැරේට අපි ඕඩර් කරපු කෑම මෙතෙන්ට ගේනවා. ඉතින් අපි හිතාගත්ත අනිත් දවසේ අනිවාර්යයෙන්ම ආයෙත් පාරක් මෙතෙන්ට එනවා. ඉතින් එනකොට අපි කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා එනවා කියලා හිතාගත්ත. මොකද එහෙම වුණාම අපිට හදිස්සියක් නැහැ, කලබලයක් නැහැ. නිවාඩුව ඉඳගෙන කන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපි ඕඩර් කරපු කෑම වර්ග මෙන්න මේ මේක රෝල් එකක් තියෙන එක නම් හරිම රහයි. මෙතන තියෙන චිකන් එහා පැත්තේ තියෙන මාළු එකක්. ඉතින් හරිම රහයි කෑම නම්. මොකද මම ගොඩක් මාසයි මේ චයිනීස් කෑම වලට. ඉතින් අලුත් අත්දැකීමක් අලුත් දෙයක්නේ. ඉතින් අපි හැමදාම ඉතින් ගොඩක් අයට ඒකාකාරී ජීවිතනේ ගත කරන්න. ඉතින් මේ වගේ නිදහසේ ෆැමිලි එකත් එක්ක එළියට ගිහිල්ලා කාලා බීලා ඉතින් විනෝදයෙන් ඉන්න ඕන. එතකොට ඉතින් තමයි ජීවිතේ ඉතින් සතුට. ඒකනේ පොඩි අපේ ෆැමිලි එක ඉන්නේ කී දෙනාද ඒගොල්ලොත් එක්ක ගිහිල්ලා එළියෙන් කාලා බීලා ඇවිදලා කරලා දැකපු නැති දේවල් දැකලා එනකොට ඒක ඇත්තටම හරිම සතුටුයි ජීවිතේ. නැත්නම් අපි හැමදාම ගෙදර අපි උයනවා, අපි කනවා, වැඩට යනවා, ගෙදර එනවා, බබාල ස්කූල් යනවා, එනවා. ඉතින් ඕකනේ ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් අපි දෙන්න කියලා මමයි හස්බන්ඩ් නැත් එහෙම නැහැ. අපි පුළුවන් හැම වෙලාවෙම අපේ ජීවිතේ අපි විඳිනවා. ඉතින්
එහෙම තමයි. එතකොට තමයි අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අනිත් ප්ලේට් එක. මේක සේරම මාළු එළවලු තමයි එතන තියෙන්නේ. ඉතින් ওই විදිහට අපි ඉතින් ගොඩක් වෙලා ඉන්න හම්බුනේ නැහැ. පැය දෙකක් විතර වගේ අපි හිටියා. ඉඳලා ඉතින් ගෙන අපේවා ටික ওই විදිහට කෑවා. ඉතින් අපි හිතාගත්තා අනිවාර්යයෙන්ම ආයි පාරක් මෙතෙන්ට එනවා කියලා. ඉතින් ඒ ආපු වෙලාවක මම පුළුවන්කමක් තිබුණොත් වීඩියෝ එකක් කරන්නම් වටපිටාව. මොකද අපි එනකොටත් ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියා කෑම කන්න. ඉතින් එහෙම එනකොට මට වීඩියෝ කරන්න බෑ. ඒක හරින නැහනේ කට්ටිය කෑම කනකොට මට වීඩියෝ කරන්න. ඉතින් ඒක නිසා තමයි මම මේ විදිහට චුට්ටක් වටපිටාවයි අපි මොනවද ඕඩර් කරපු කෑමයි කියලා ඔයාලට වීඩියෝ කරේ. ඉතින් බලමු. ඉතින් කෑම කන තැන්වල ඒක හරි නැහනේ වීඩියෝ කරන එක නිසා මම ඉතින් වීඩියෝ කරේ නැහැ. ඒකයි මේ විදිහට චුට්ටක් ඔයාලට ඉතින් වීඩියෝ කරලා පෙන්නේ අපි මොනවද ඕඩර් කරපු කෑම, මොනවද චයිනිස් කෑම, කොහොමද යාල මේ විදිහට අපිට දෙන්නේ කියලා වීඩියෝ කරලා පෙන්නුවේ. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරපු තවත් කෑම ටිකක්. මේක නූඩල් එකක්. ඉතින් හරිම රසයි. මේ තියෙන්නේ සුප් එක. මේක නම් හරිම රසම රස සුප් එකක්. මම අපේ දුව මේක හරිම ආසාවෙන් කෑවා. ඉතින් මේ චයිනිස් අයගේ තියෙනවා හරිම රස සුප් වර්ග. ඉතින් ගොඩක් මම දැකලා තියෙනවා. ඒවා අපි කීපයකට ඕඩර් කරා. ඉතින් ඒවා නම් හරිම රහයි. මේ දේවල් නම් ඉතින් සාමාන්‍යයෙන් අපි කනවන ඉස්සෝ විදිහට හදලා ඒ වුණාට ඉතින් මේ වගේ තැන් වලට ඇවිල්ලා කනකොටත් ඒක හරිම රසයි. ඉතින් ওই විදිහට තමයි අපි ඕඩර් කරපු කෑම ටික ආවේ. ඉතින් අන්තිමටම ආවා ඔන්න ඉතින් මම ආසම එක. මම ඕඩර් කරා කොෆි එකකුයි කේක් කෑල්ලකුයි. ඉතින් ඩෙසර්ට් එක තමයි මම ආසම එක. මේක තව කේක් එකක්. ඒකත් හරිම රහයි. ඒ දෙක ඕඩර් කරලා ඉතින් තව එකක් ඕඩර් කරා. මෙතන තිබුණ ඩෙසර්ට් වලට ජෙලාතෝ ෆ්‍රිත් කියලා. ඒ කියන්නේ අයිස්ක්‍රීම් බදලා. ඉතින් මේ තියෙන්නේ අයිස්ක්‍රීම් බදලා කියලා කියෝප එක. ඉතින් මම මීට කලින් දැකලත් නැහැ, කාලත් නැහැ, කොහෙන්වත් හම්බුනේත් නැහැ. ඉතින් මෙතන දැකලා මම ඕඩර් කරා. කාලා බලන්න මොනින් නිසා. මොකද කාලා තිබුණ නැහැනේ මීට කලින්. ඉතින් ওই විදිහට තමයි අයිස්ක්‍රීම් බදලා කියපු ඩෙසර්ට් එක අපිට ආවේ. මේක රහයි, ගොඩක් රහයි මේක. ඉතින් ඒකත් අලුත් අත්දැකීමක්. මීට කලින් කාලා තිබුණ නැති කෑමක් ඔන්න මං එදත් කෑවා. හරිම රහයි. ඉතින් ওই විදිහට තමයි අපි රෙස්ටුරන්ට් එකේ කෑවේ. ඉතින් ගොඩක් වෙලා ඉන්න හම්බුනේ නැහැ. අපි ඉක්මනින් කාලා එන්න පිටත් වුණා. ඉතින් ওই විදිහට පැය දෙකක් විතර අපි එතන ඉඳලා අපි අනිත් වැඩවලට යන අපි පිටත් වුණා. ඉතින් හරිම සතුටුයි. විනෝදයෙන් කෑවා බිව්වා. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙන්නා.